ඔයාලා පාතිවල සිටවන භෝග වර්ග දන්නවා. ඒ වගේම දැන් ඔයාලා දන්නවා දඩු කැබලි පැල කරලා නේද සමහර භෝග වර්ග අපට පැල කරගන්න පුළුවන්. නේද? දඩු කැබලි වල මුල් අද්දගෙන නේද? නැත්තම් දඩු කැබලි සිටවල. ඒකත් දන්න තව ක්‍රමයක් තියෙනවා. රයිට්. ඒකත් මම කියන්නම් ඔයාලට. හොඳට අහගෙන ඉන්නකෝ පුතේ. අමලාට එහෙම තාත්තලාට එහෙම අපි හිතමු මේ අපි හිතමු ඔයාලට බටු නේද? බටු පැල කරගන්න ඕන නැත්නම් මිරිස් පැල කරගන්න ඕන කියලා. මිරිස් නේද? අමල මොකද කරන්නේ? පොඩි තවාණක් හදලා නේද? ඔව් මේක ඕනනම් පොඩි භාජනයක දාන්නත් පුළුවන්. ඒක ඇතුළට පස් දාන්න. නේද? පස් දාලා ඊට පස්සේ මොකද කරන්නේ? අර ඇට නේද? ඇට ටික චූටි ඇටනේ තියෙන්නේ මේ. පොඩි ඇට ඔක්කොම ඔව් මේ මේකට ඇට ඉදිනවා. නේද? කොහොම ඇටයි? ඇටයි ඉදිනවා. ඊට පස්සේ ටික දවසක් යනකොට මොකද වෙන්නේ මේ ඇට? සතියක් විතර යනකොට මේවැ පොඩි පැලේනවා. නේද පුතේ? චූටි චූටි පැලේනවා. අනහරි පොඩි පැල. ඇට පැලිලා පැලවෙනවා. ඔව් ඇට පැලවෙනවා. පොඩි පැල හැදෙනවා. නේ? මේ මොකද්ද? තවාණ. තවාණ කියලා අපි ඒකට කියන්නේ. තවාණ. හදෙවි. ඔව් අහගෙන මේ මොකද්ද? තවාන් මේ තියෙන්නේ බීජ නේද බීජ ගොඩාක් එකතන දානවා බීජ ඔව් මේ තියෙන්නේ පැල මේ මොනවද පැල රයිට් ඊට පස්සේ සර් බීයට උනත් දාන්න පුළුවන් නේ ඔව් බීයට උනත් දාන්න පුළුවන් ඊට පස්සේ මොකද කරන්නේ මේ පැල අර මුල් කැඩෙන්නේ නැති වෙන්න හෙමින් සීරුවේ නේද උගුල්ලලා ගන්නවා මුල් නොකඩෙන විදියට අරගෙන ඒව තමයි හිතවන්නේ අර පාත්ති හදලා නේද ඒ පැල හිතවන මිරිස් වල එහෙමනේ කරන්නේ නේ මිරිස් වම් කොටු බටු නේද පුතේ ඒවයි එහෙම තමයි කරන්නේ තක්කාලි නේ තක්කාලි ඒ වගේ බීජ වල හොඳයි ඔයාලා ඇඳ ගන්න ඇඳ ගන්න ඇඳගෙන අපි යටින් ලියමු තවාණකින් පැල ලබාගෙන පිටවන භෝග වර්ග තවාණකින් පැල ලබාගෙන පිටවන භෝග වර්ග තක්කාලි මිරිස් බටු අපතේ මේ ඔච්චෙන්ද මේ පින්තූරය දිනනද අපතේ අඳින්න ඕන පැල පැල හැදිලා ඕ මේ පැල හැදිලා තියෙන පොඩි කොලක් තියනවා නේද
දාලා පස් ටිකකින් අය ගොඩාක් වහන්නේ අපි යාන්තම් පස් ටිකක් දාගෙන යනවා අර ඇට ටික පොඩ්ඩක් වැහෙන්න ඊට පස්සේ හෙල වෙන්න ඇති වෙන අර විදියටම දින හතරක් තුනක් විතර තුනක් හතරක් කිව්වට පස්සේ ඔව් මේ පැල එන විදිය ඔයාලා බලන්න ඉන්න බලන්න පුළුවනි දැන් සබ්ස්ක්‍රයිබ් ඔව් නිසබ්ද හරි පුතේ නිසබ්ද දැන් අහගෙන ඉන්න ඔය විදියට අපට පැල ලබා ගන්න පුළුවන් අර අපි කියපු දේවල් නේද දැන් ඔයාලා ආකාර තුනක් දන්නවා එකක් ඇට වර්ග කෙලින්ම පාත් කියලා සිතවනවා අනිත් එක දඬු කැබලි සිතවනවා නේද අනිත් එක මේ වගේ තවාන් වලින් පැල ලබා ගන්න ක්‍රමය නේද ඔය ක්‍රම තුනටම පුතේ අපේ ගෙවත්තේ භෝග වර්ග අපට හදා ගන්න පුළුවන් ඔය ක්‍රම තුනම පාවිච්චි කරලා නේද ඊට පස්සේ අපිට ලස්සන ගෙවත්තක් හදා ගන්න ඔයාලට හැකියාව තියෙනවා නේද හොඳයි ඉතින් ඔය විදියට හදා ගන්න ගෙවත්තක් තමයි දැනටමත් ඔයාලා ගෙදර ඇති ඒ වගේ ගෙවත්තක් මේ අපි දැන් ආකෘතියක් හදමු ගෙවත්තක ආකෘතියක් ඉතින් ඒව හදන්න ඕන මේක ගෙදරදී හදන්න තියෙන්නේ ඔය ඉවත දමන ද්‍රව්‍ය තියෙනවනේ නේද ඉවත දමන ඒවා පොල් කටු ඒ වගේ දේවල් නේද අයින් කරන ඒවා ඊට පස්සේ පරිසරයෙන් අපට ගන්න පුළුවන් දේවල් තියෙනවනේ නේද කොළ වර්ග ඒ වගේ දේවල් අරගෙන පොල් ලේලි නේ ඒ වගේ දේවල් අරගෙන ඔයාලා එක තැනකට රැස් කරගන්න ඒක ඊට පස්සේ පුතේ දෙවත්තක ආකෘතියක් නිර්මාණය කරගන්න දෙවත්තක ආකෘතියක් නේද අර ද්‍රව්‍ය යොදාගෙන දෙවත්තක ආකෘතියක් ඔයාට හදන්න පුළුවන් හොඳයි එහෙනම් අපි එක ලියාගනිමු මේකත් හෝම්වර්ක් එකක් විදිහට දෙවත්තක ආකෘතියක් ආකෘතිය කියන්නේ මොනවයි ඔව් ඉන්න මම කියන දේ හරියම රයිට් අපි එක ලියාගනිමු මේව ලියා ගන්න. දෙවත්තක කියන්නේ මොනවද? දෙවත්තක ආකෘතියක් නිර්මාණය කර. මාතෘකාව ලියා ගන්න මුලින්ම. දෙවත්තක ආකෘතියක් නිර්මාණය කර. අර දැන් අහගෙන ඉන්න ගෙවත්තක ආකෘතියක් කියන්නේ මොකක්ද කියලා? ඔව් ගෙවත්තක ආකෘතියක් කියන්නේ පුතේ අපි හිතමු ඔන්න ඔයාලා කාඩ්බෝඩ් වලින් නේද? කාඩ්බෝඩ් ලී පෙට්ටියක් හරි මොකක් හරි ලී කොටසක් අරගෙන නැත්නම් කාඩ්බෝඩ් එකක් අරගෙන ඒක උඩ මේ හදනවා ඔය ගහක් හදනවා කාඩ්බෝඩ් වලින් ගහක් හදනවා නේද? පොල් කටුවක් තියලා ඒක වටේ කොළාලවල නිකන් ගලක් වගේ හදාගන්න නේ පොඩි ටින් එකක් අරගෙන ඒක ලිඳ වගේ හදාගන්න තේරුණාද ඊට පස්සේ ඉරටු අරගෙන වටේ මෙහෙම තියලා වැටක් වගේ හදාගන්න අලවන්න ඕන හැබැයි පැහැදිලිද මම මේ කියන දේ ආකෘතියක් කියන්නේ ඒ වගේ ඇත්ත කෙවත්තක් නෙවෙයි ආකෘතියක් නිර්මාණයක් නේද ඔව් සර් දැන් තේරුණානේ ඒවා මේ ලී කැබල් එක හරි කාඩ්බෝඩ් එක හරි හાર્ඩ්බෝඩ් එක හරි අලවන්න ඕනේ නේද අලවල වටේ ලස්සනට ඒවා ඕනම් පාට කොළ අලවන්න පුළුවන් පෑනක් ඔය පෑනක් හරි ඉවත දමන පැන්සලක් හරි අරගෙන නේද ඒක අලවලා ගහක් විදිහට හදා ගන්න පුළුවන් දැන් මේ වගේ පෑනක වටේ
කොළපාට අලවල නේද මෙහෙම කඩදාසි වලින් ඔව් මෙහෙම මෙහෙම දැම්මහම පොල් ගහක් වගේ හදා ගන්න පුළුවන් තේරුණාද සර්ණ දපු නිර්මාණේ වන්නද ඔව් නිර්මාණේ ෆොටෝ එකක් එවන්න ඊට පස්සේ පාත්ති හදන්න පුළුවන් නේ පොඩි පොඩි ෆොටු මේ මේ ලී කැබලි මේ විදිහට මෙහෙම කියලා නේද ඔය විදිහට කියලා පාත්ති හදන්න පුළුවන් පාත්ති තිබෙන බව පෙන්වන්න පුළුන් යදා ගන්න පුළුවන් එක එක දේවල් හදන්න පුළුන් වලින් නේද ඒ විදිහට ආකෘතියක් හදන්න දැන් තේරුණානේ රයිට් ඉතින් හන්සේ හදා ගන්න ඔව් මේකට ඉඳ තියන්න අවශ්‍ය නැහැ මොකද ඒක හෝම්වර්ක් එකක් නිසා කන්නේලාද ඊට පස්සේ ඔයාලයි මේ දෙදරායට නේද මේ ආකෘතිය පෙන්වන්න නේද ප්‍රදර්ශනය කරන්න යාළුවන්ට පෙන්වන්න පෙන්වුවාට පස්සේ ඔයාලට දැනගන්න පුළුවන් වේවි ඒකේ නේද හොඳ නරක නේ සමහරව අගේ කරාම නේද ලස්සනට තියෙනවා නම් අගේ කරාම මටත් ෆොටෝ එකක් එවන්න එතකොට මම කමෙන්ට් කරන්න කොහොමද ඒකේ හොඳද නරකද කියලා මම කියලා එවන්න හරි ඉතින් පුතේ මේ අපේ ගෙදර මේ ගෙවත්තක් පවත්වාගෙන යන්නේක ඉතාලම වැදගත් අපිට අපිට පුළුවන් නේ ඔව් පුළුවන් පුළුවන් හරි දැන් අහගන්නකෝ ඔන්න දැන් අහගන්න පාඩම අපි ඉවර වෙන තා පොඩි වෙලාවයි තියෙන්නේ සුට්ටක් අහගන්නකෝ ඔන්න පුතේ මේ මේ දැන් මෙන්න මෙතන තියෙනවා නාට්‍යයක් දැන් අපි නාට්‍ය පෙන්වන්න විදියක් නැහැ නේද මට තමයි රඟපාන්න වෙන්නේ අපි මේ නාට්‍ය නිකන් බලමු රයිට් මේ තියෙන්නේ නාට්‍යයක් කොළින් තියෙනවා ඔයාලා මේක රඟපාලා පෙන්වන්න තිබුණා නේද ළමයින්ට රෝගියා ඔව් පළවෙනි ඔන්න දැන් රෝගියෙක් එනවා දොස්තර ගාවට වෛද්‍යවරයා ගාවට. එයා එන්නේ ඇඟ කස කස. ඇඟ කසනවා ඇඟ කසනවා ඉක්මනින්ම බේත් දෙන්න. නේද? එයා කියන්නේ. දැන් ඔයාලත් එහෙමනේ ඇඟ කස කස යනවනේ නේද? කැසිල්ලා කසන වෛද්‍යවරයා කියනවා. මොනවද කෑවේ කියන්න මොනවද කෑවේ? වෛද්‍යවරයා අහන්නේ මොනවද කෑවේ මොනවද කෑවේ? රෝගියා උත්තර දෙනවා. එළවලුයි බතුයි කෑවේ. බතුයි එළවලුයි. වෛද්‍යවරයා කියනවා ලෙඩා දැන් මොන පරීක්ෂා කරනවා වල් නාශක කෘමි නාශක එළවලු තියෙන්න ඇති එළවලු වල තියෙන්න ඇති විෂවිලා ඇඟ පුරාම කසන්නට ඇති ආ වල් නාශක කෘමි නාශක නේද බෙහෙත් වර්ග තියෙනවනේ ඔය එළවලු පළතුරු වලට කල් තබා ගන්න ගහනේවනේ ඒව එළවලු වල තියෙන්න ඇති ඒව විෂ වෙලා තමයි මේ ඇඟ කසන්න කියලා වෛද්‍යවරු කියනවා හඩෙන් ගත්ත එළවලු වල වස විස පිරීලා හැම විට තියෙන ඉඩ කඩේ හැටියට වවා ගන්න එළවලු ටික ආ ගෙදර ඉඩ කඩ තියෙන විදියට එළවලු ටික වවා ගන්න කියලා වෛද්‍යවරයා උපදෙස් දෙනවා නේද පුතේ හරි ඊට පස්සේ බලමු රෝගියා කියනවා ආයේනම් මේ වැරද්ද කරන්නේ නැ මින් මත්තට එළවලු ටික ගෙවත්තේම වවා ගන්නවා නිසි ලෙස වෛද්‍යවරයා කියනවා ඊළඟ ලෙඩා කවුද එන්න? ඔන්න දෙවනි රෝගියෙක් කියනවා. එයාට හොඳටම වුණ. එයා මෙන්න මෙහෙම කියනවා. හොඳටම වුණ බෙහෙත් වලින් ගුණයක් නැහැ. ලේඩ් බැලුවා මේ බලන්න වාර්තාව හොඳද කියලා. නේද? වෛද්‍යවරු දැන් කියනවානේ ලේ බලාගෙන ඉන්න කියලා නේ. ඔන්න වාර්තාවත් අරගෙන ඇවිල්ලා තියෙනවා. වෛද්‍යවරයා කියන කෝ බලන්න ලේ වාර්තාව බලන්න. ඩෙන්ගු වගේ හොඳටම වුණ බලා නොවිද ඉක්මනින්ම රෝහල වෙත රැගෙන යන්න ඩෙන්ගු වගේ කියලා කියන සැලකිල්ලක් නැහැ ඒ ගැන වටපිටාවේ පිරිසිදුකම සොයා බලා හැම විටකම කටයුතු කෙරුවොත් නිසි ලෙස ඩෙන්ගු නොසෑදේ කිසිවිට වෛද්‍යවරයා උපදෙස් දෙන්නේ නේද ඔව් පිරිසිදුකම හොයලා බලලා වැඩ කෙරුවොත් ඩෙන්ගු හැදෙන්නේ නැති හට්ටි මුට්ටි තින් බෙලෙක්ක එකතු කරලා පස්පුරවල මදුරවලු බොනවන්න හදන්න ඔබගේ ගෙවත් ආ හට්ටි මුට්ටි තින් බෙලෙක්ක එකතු කරලා පස්පුරවන්න පුළුවන් පුතේ ඒ පස්පුරවල මදුරව බොන වෙන විදියට ඔයාලගේ ගෙවත්තේ නේද පොඩි මිරිස් පැලයක් තක්කාලි පැලයක් හිතවන්න පුළුවන් ඉතින් මේ ගෙවතු වගාවේ වටිනාකම ගැන කියවෙන නාට්‍යයක් තමයි මේක
හරි මම එවන්නම් ඒක WhatsApp එකට දාන්න. ඔව් WhatsApp එකට. සුබ පතක්. ආහා. බාස් කවුද ඒක පුරුදු වෙලා පුරුදු වෙන්නේ කියලා නේ. පුළුවන් නම් මට වීඩියෝ එකක් එවන්න. පුරුදුනොත් එහෙම නේද ලස්සනට කියන්න. හරි. ඉතින් පුතේ කොහොමද? මම විතරයි නේ ඉන්නේ. ආ ඔයාට පුළුවන් වෛද්‍යවරයා විදියට අත රඟපාන්න නේද? රෝගියා විදිහට රඟපාන්න පුළුවන්. ඒක පුළුවන්. ඒකට ගිහින් වෛද්‍යවරයා කියන එක කියලා මේ පැත්තට ගිහිල්ලා රෝගියා කියන එක කියන්න පුළුවන්. අර ගීතයක් ඒක නිකන් තනමිට පුළුවන් කරලෙවන්න. ආ කරලෙවන්න. කවියක් වගේ යන්නේ. දැන් මෙන්න මේ විදිහට මම සර් කියන අහගෙන ඉන්න. ඇඟ කසන දැන් මෙහෙම කිය. ඇඟ කසනවා ඉක්මනින්ම බෙහෙත් දෙන්න. ඒතර වෛද්‍යවරයා කියන මොනවද කෑවේ? කියන්න මොනවද කෑවේ අන්න ඒ වගේ ඒ ගීතයක් විදියට යන්න පුතේ කවියක් විදියට යන්න හොඳේ හොඳයි ඒක පුරුදු වෙනකෝ ගෙදර අම්මලාගෙන උදව් අරගෙන ඇඟ කසනවා ඉක්මනින් එහෙනම් අපේ පාඩම එතනින් අවසන් නේද ආත් අන්තිමටම අපි සර් මේ ගෙවතු වදාවේ අගය ගැන කියවෙන කවි සොයාලියන් කවි සර් මේ පන්දිය YouTube එකට දානවද? ඔව් මුතේ දානවා. හා සර්. ගෙවතු වදාවේ අගය ගැන කියවෙන කවි සොයාලියන්. ආ කවි සොයාලියන් අර මොනවද මුත්තේ මොකද කරන්නේ ඒක ගීතයක් ඒක ගෙවතුවක් ඒක ගී සතිය ලිව්ව නේද ඕකේ හොඳයි හොඳයි ඒකත් පාඩම් කරලා සමහරු නේද ඒවල තිබුණ ලස්සන ඒවා ඒවල තිබුණ සමහරු නේද නිර්මාණාත්මක වීඩියෝස් ඒවල තිබුණා හොඳයි හොඳයි ආහා හරි පුතා එහෙනම් අපි පන්තිය අදට අවසන් කරමු මේක ලියාගත්තනේ නේ ගෙවතුමා ආයිබෝන් සර්